අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයණන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, ධර්මරත්නී අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, සංඝරත්නී අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, කෝටි ලක්ෂයක් වැඩ සිටින සියලුම ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. උතුම් මහා සංඝරත්නයේ නවසරයි ශ්‍රද්ධහ බුද්ධි සම්පන්න කාරුණික වාසනාවන්ත පින්වත්නි, අද දවසේදී ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව සමගයි මේ පින්වත් හැම දෙනාම අද දවසේදී සම්බන්ධ වෙලා සිටින්නේ. අදත් අපි මේ උතුම් ධර්මානුශාසනාව තුළින් මේ සංසාරේ අතරමං වෙලා සිටින අපට සරණක් වීම පිණිස සංසාරේ අපමණ පාරමිතාවන් පුරලා මේ සංසාරෙන් නික්මෙන මාර්ගය කියලා දුන්නු ඒ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයට දේශනා කොට වදාළ වටිනා ධර්මීන් වටිනා කොටසක් ශ්‍රවණය කරන්නටයි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ. ඔබ දන්නවා අපි මේ දිනවල විශේෂ සූත්‍රයක් සාකච්ඡා කරගෙන යන්නේ. භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව කරුණුකාරණාවල් තේරුම් කර ගැනීම බෞද්ධයන් වෙච්ච අපි හැම දෙනාගේම පළවෙනිම වගකීම. භාග්‍යවතුන් වහන්සේව තේරුම් කරගන්න බැරුව අපට මේ ශාසනයෙහි ගමනක් යන්න එතරම් පහසු කටයුත්තක් නෙවෙයි. ඒ භාග්‍යවතුන් වහන්සේ ධර්මය තුළින් දකින්නයි අපි මේ වෑයම් කරන්නේ. අපට බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය පිළිබඳව අපේ හදවත තුළ යම් ආකාරයකට චිත්‍රූපයක් මවා ගන්නට පුළුවන් නම් මගේ මහා කාරුණිකයාණන් වහන්සේ මට මේ සංසාරෙන් නික්මෙන මග කියලා දුන්නු ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වගේ ගුණයන් වලින් යුක්තයි. උන්වහන්සේ මේ වගේ ලක්ෂණ වලින් යුක්තයි. උන්වහන්සේ මේ වගේ මහා ප්‍රඥාවකින් යුක්තයි. මේ කාරණාවල් පින්වතුනි අපේ හදවතට දැනෙනවා නම් අපට මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියන්නේ මොන වගේ මහා පුරුෂයෙක්ද කියන කාරණාව අපට තේරුම් කරගන්නට පුළුවන්. ඒ කාලේ උතුම් ආර්යයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේව වන්දනා කරද්දී කියන්නේ ඒකයි. උසබං පවරං වීරං මහේසින් විජිතාවිනං ශ්‍රේෂ්ඨෝ අතියුතුම් මහා වීරයන් වහන්ස මහේසින් විජිතාවිනං මහා ඍෂි කෙලෙස් රාජ්‍ය දිනන ලද
දිනනලද කෙලෙස් රාජ්‍ය සහිත වූ සුවන්න වන්නං සම්බුද්ධං කෝදිස්වානප්පසීදති. ස්වර්ණ වර්ණ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකින කවුද පහදින්නේ නැත්තේ? ඒ භාග්‍යතුන් වහන්සේගේ ස්වභාවයේ පිංඔතුණියයි. උන්වහන්සේ දකින දකින සෑම කෙනෙක්ම දිවි ලෝකේ දෙවිවරු, මනුස්ස ලෝකේ මිනිස්සු, තිරිසන් ලෝකේ තිරිසන් සතුන්, මේ සෑම කෙනෙකුටම පිංඔතුණි මේ භාග්‍යතුන් වහන්සේ දකින්න දකින්න අප්‍රමාණ පැහැදීමක් ඇති වෙන්නේ. ඒ ස්වර්ණ වර්ණ ශාරීරිය දකිනකොට, ඒ භාග්‍යවතුන් වහන්සේ තුල පවතින තේජස දකිනකොට අපට දැනෙනවා මේ මහා පුරුෂයාණන් වහන්සේ මොනතරම් ශ්‍රේෂ්ඨ කෙනෙක්ද කියන කාරණාව. අන්න ඒ උතුම් ශ්‍රේෂ්ඨ උත්තම පුරුෂයාණන් වහන්සේ පිළිබඳව අපි අවබෝධ කරගන්නයි මේ දේශනා මාලාවම මේ සිද්ධ කරගෙන යන්නේ. ඔබ දන්නවා අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට විශේෂයෙන්ම ලැබෙන ලක්ෂණ 32ක් වන මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් පිළිබඳව අපි සාකච්ඡා කරගෙන ආවා. අද දේශනාවේ අපට කාල වේලාව ප්‍රමාණවත් වුණොත් අපි මෙතෙක් කතා කරපු කාරණාවල් 13 පිළිබඳව අපි ඔබත් එක්ක නැවත මෙනෙහි කිරීමක් වශයෙන් කෙටියෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. කාරණාවත් ඒ ලක්ෂණියත් ලක්ෂණේ ස්වභාවයත් පිළිබඳව. එමනම් අද අපිට මේ දේශනාව තුළින් කතා කරන්න තියෙන්නේ 14 වන මහා පුරුෂ ලක්ෂණයේ පිළිබඳව. ඒ 14 වන මහා පුරුෂ ලක්ෂණය තමයි කෝසෝහිත වත්තගුයිහ ලක්ෂණය. මේක විශේෂ ලක්ෂණයක්. ඔබට කලින් මතක ඇති බ්‍රහ්මායු සූත්‍රයේ දේශනා කරනකොට, ඒ බ්‍රහ්මායු සූත්‍රයේ දේශනා කරන අවස්ථාවන් වලදී උත්තර මානවකයාට භාග්‍යවතුන් වහන්සේගේ ලක්ෂණයන් දෙකක් දැක ගන්න බැරි වෙනවා. එකක් තමයි උන්වහන්සේගේ දිව, අනිත් කාරණාව තමයි පුරුෂ නිමිත්ත. මේ කාරණාවල් දෙක දැක ගන්න බැරි වෙනවා. එමනම් අද කතා කරන්න යන්නේ ලක්ෂණය කෝසෝහිත වත්තගුයිහ කියන ලක්ෂණය. භාග්‍යවතුන් වහන්සේගේ පුරුෂ නිමිත්තේ ස්වභාවය පිළිබඳවයි අද මේ සාකච්ඡා කරන්නේ. සාමාන්‍ය මිනිසෙකුගේ නොපිහිටන ආකාරයේ පුරුෂ නිමිත්ත තමයි උන්වහන්සේට ලැබුණේ. අපි බලමු උන්වහන්සේගේ ලක්ෂණය මොන වගේද, ඒ ලක්ෂණය ලබන උන්වහන්සේ සංසාරේ කරපු මොන මොන වගේ පින්කම්ද කරලා තියෙන්නේ කියන කාරණාව. කලින් වගේම තමයි භාග්‍යවතුන් වහන්සේ පෙර ජාතින්වල පෙර භවයන්වලදී මිනිසෙක් වෙලා වාසය කරන කාලයන්වලදී උන්වහන්සේ මෙන්න මේ වගේ පින්කමක් කරලා තියෙනවා. චිරප්පණට්ඨේ සුචිරප්ප වාසිනෝ. බොහෝ කල් නැති වෙලා හිටපු කෙනෙක් තමන්ගේ ගෙදරින් හෝ ගමින් හෝ රටින් හෝ මෙන්න මේ විදිහට නැති වුණු පුද්ගලයෙක් ඉන්නවා නම්, කවුද නැති වුණු අය කියලා කියන්නේ? ඥාති මිත්තේ සුබජ්ජේ සුඛිනෝ. ඥාති මිත්‍රයන් හෝ හිත මිතුරන් හෝ මේ වගේ කෙනෙක්. එහෙම කෙනෙක් නැති වුණයින් පස්සේදී ඒ නැති වුණු කෙනාව සොයලා ඒ අදාළ අයට මුණගස්සවල දෙනවා. මේක තමයි කරපු පින්කම. පින්කමේ ස්වභාවය තමයි ගෙදරකින් හෝ ගමින් හෝ රටින් හෝ කවුරු හරි කෙනෙක් නැති වුණොත් ඒ නැති වුණු කෙනාව හොයලා ඒ අදාළ ඥාතීන්ට, ඒ ඥාතිවරයව සොයන අයට ගෙනල්ල බාර දෙනවා. මව පුත්‍රයන්ව මුණගස්සවනවා. මෙන්න මේ වගේ පින්කම් තමයි පින්වතුනි උන්වහන්සේ සංසාරේ බොහෝ වාර ගණක් කරලා තියෙනවා. සමහර දෙනෙක් හිතන්නේ මේ අන්තපුරිනි කාන්තාවන් කියලා. අන්තපුරේ කියන්නේ කාන්තාවන් ඉන්න තැනක් නෙමෙයි. කාන්තාවනොත් ඉන්නවා. නමුත් අන්තපුරේ කියලා කියන්නේ මේ නගරේ ඇතුළත කොටස. විශේෂයෙන්ම රජතුමාගේ අධි ආරක්ෂක කලාපය තමයි ඒ නමින් හඳුන්වන්නේ. ඒතර බොහෝ ප්‍රමාණයක් ඒ තැන්වල ජීවත් වෙලා තියෙනවා. දැන් ධර්මයේ සඳහන් කරනවා සාවත්තිපුර, එහෙම නැත්නම් සැවැත් නුවර. සැවැත් නුවර පින්ඔතුණි ඇතුළත නගරයේ විතරක් කෝටි 18ක් ජීවත් වෙලා තියෙනවා. කෝටි 18ක්. ඒතර සැවැත් නුවර කියලා කියන්නේ මොනතරම් විශාල භූමි භාගයක්ද කියන කාරණාව ඔබ හිතන්න. මේ කාරණාවල් දැනගන්නකොට අපිට අද කාලේ තියෙන මිත්‍යා දෘෂ්ටින් පවා වළක්ව ගන්න පුළුවන්. අද බොහෝ සෙයින්ම තියෙන මිත්‍යා දෘෂ්ටියක් භාග්‍යවතුන් වහන්සේගේ උත්පත්තිය ලංකාවේ සිදු වුණයි කියන කාරණාව. නමුත් පින්වතුනි මේ වගේ කරුණ අපිට නැති කරගන්න පුළුවන් මේ ධර්ම කාරණාවල් ඉගෙන ගන්නකොට
සැවැත්නුවර කියන ප්‍රදේශයේ විතරක්ම ඇතුළත නගරේ කෝටි 18ක් මිනිසු ජීවත් වෙලා තියෙනවා. ඒතර ලංකාවගේ රටවල් කීයක් තරම් විශාලද ඔය සැවැත්නුවර කියන ප්‍රදේශය? මෙන්න මේ නගරයන්වල අපේ බෝසතාණන් වහන්සේ ඒ ඒ ආත්ම භාවයන් වලදී රාජ්‍යයන් කරනකොට ඒ නගරයන් වලට විශේෂයෙන්ම මිනිසු යොදවලා තියෙනවා. ඉමං කම්මං කරෝතාති මනුස්සේට අපේසි. මේ තැන් වලට බොහෝසෙයිම මිනිසු යොදවලා තියෙනවා. මේ කර්මය කරන්න. මොකද කර්මය? යම්කිසි අම්ම කෙනෙක් විලාප තියෙනවා නම් මගේ පුතාව පේන්නේ නෑ. මගේ පුතාව හොයාගන්න බෑ. කොහින් මේ පුත්තෝ පුත්තං නපස්සාමි. කොහෙද මගේ පුතා? මගේ පුතා මට මගහැරුණා දැකගන්න බෑ. මෙන්න මේ විදියට අම්ම කෙනෙක් තමන්ගේ පුතාව සොය සොය ඇවිදිනවා නම් විලාපතියේ තිය ඇවිදිනවා නම් විලාපන්ති පරියේසමානං දිස්වා ඒහි. ඒ අම්ම කෙනෙක් දැක්කෙන් පස්සේදී අර යොදෝපු රාජපුරුෂයන් ඒ අම්මව දැකලා කියනවා, එන්න මෑණියනි පුත්තන් දක්ක සීති. පුතා දැක්කා. ඒ විදියට ඇයට කතා කරලා ඇයව රැගෙනගෙන ගිහිල්ලා. මේ නිකම්ම මේ පුතාව මොනගස්වලත් නැහැ. ඇයව රැගෙන ගිහිල්ලා ඇයට අවශ්‍ය කරන ආහාර පාන වස්ත්‍ර භෝජන මේ සියල්ලක්ම පින්ඔතුනේ ඇයට දීලා තියෙනවා. බන් පින්ඔතුනේ මේ පින්කම් කරලා තියෙන හැටි. මේ මෙනැති වෙච්ච කෙනෙක් එකපාරටම හොයලා දුන්නා කියන එක විතරක් කරලා නෙවෙයි. කරලා තියෙන්නේ මොකද්ද? ඒ නැති වුණු කෙනාව මුණගස්සලා ඒ මුණගස්සපු වෙලාවේදී ඒ ඒ අයට අවශ්‍ය කරන දස දාන වස්තුන්ම පින්ඔතුනි දීලා තියෙනවා. ආහාර පාන වස්ත්‍ර යාන මේ දස දාන වස්තුන්ගෙම ඒ ඒ අයට සංග්‍රහ කරලා තියෙනවා. නිකම්ම මුණගස්සලා නැහැ. මේක විශේෂයෙන්ම කරපු පින්කමක්. ඒ විදියට පින්ඔතුනි කණ්ඩ බොන්න අලුත් වස්ත්‍ර මේවා දීලා ඒ කෙනාව සොයලා දීලා තියෙනවා. ඒ විදියට අම්ම කෙනෙකුට පුතෙක් නැති වුණොත් පුතාව මුණගස්සලා තියෙනවා. ඒ වගේම පුතෙකුට අම්ම කෙනෙක් නැති වුණොත් ඒ පුතාට අම්මව මුණගස්සලා තියෙනවා. ඒතර සදහන් කරනවා පුතෙක් නැති වෙන්නේ පුතා කුඩා කාලයේදී. අම්ම කෙනෙක් නැති වෙන්නේ අම්මලා වයසට ගියයින් පස්සේදී. මේ ක්‍රමයට තමයි දෙදෙනාව නැති වෙන්නේ. ඒතර මේ දෙදෙනාටම එකිනෙකාව සොයාගන්න එක දුෂ්කරයි. කුඩා දරුවෙකුට අම්ම කෙනෙක් නැති වුණොත් හොයාගන්න එක දුෂ්කරයි. වයසක අම්ම කෙනෙකුට තමන්ගේ දරුවන්ම මගහැරුණොත් සොයාගන්න එක දුෂ්කරයි. අන්න ඒ ඒ අයට ඒ ඒ අයව ඒ විදිහට මුණගස්සලා තියෙනවා. අම්මලාට දරුවන් මුණගස්සලා තියෙනවා. දරුවන්ට අම්මලව මුණගස්සලා තියෙනවා. ඒ වගේම පියවරුන්ට පුත්‍රයන්ව මුණගස්සලා තියෙනවා. පුත්‍රයන්ට පියවරව මුණගස්සලා තියෙනවා. සහෝදරයාට සහෝදරියව මුණගස්සලා තියෙනවා. සහෝදරියට සහෝදරයව මුණගස්සලා තියෙනවා. සහෝදරියට සහෝදරියව මුණගස්සලා තියෙනවා. මෙන්න මේ විදිහට පින්ඔතුනි මේ උතුම් කර්මය සංසාරේ බොහෝ වාර ගණක් මේ මහබෝසතාණන් වහන්සේ කරලා තියෙනවා. මෙන්න මේ විදිහට කරපු නිසා පින්ඔතුනි උන්වහන්සේට මේ කියන මහා පුරුෂ ලක්ෂණ ලැබෙනවා. ඒ ඒ පින්කම් කරලා දිව්‍යාත්ම භාවයන් වල උත්පත්ති ලැබනවා. ඒ දිව්‍යාත්ම භාවේ දෙවිවරුන්ව අභිභවනය කරමින් දසකරුණකින් ජීවත් වෙලා නැවතත් මනුස්ස ලෝකයට එනවා. ඒ මනුස්ස ලෝකයට ආවයින් පස්සේදී මේ කියන මහා පුරුෂ ලක්ෂණේ ලැබනවා. මොකද මේ මහා පුරුෂ ලක්ෂණිය කෝසෝහිත වත්තගොයිහෝ කියන ලක්ෂණිය. මේ ලක්ෂණේ ස්වභාවය තමයි පින්වත්නි මේක මහා ප්‍රදාන සූත්‍රය අට කතාවේ වෙනම විස්තර කරලා තියෙනවා. මොකද මේ මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව පින්ඔතුනි කරුණෝ ගොනු කරනකොට ඒකේ ප්‍රමාණයක් තියෙනවා. මහා ප්‍රදාන සූත්‍රේ බොහෝ විස්තරයක් තියෙනවා. ලක්ෂණ සූත්‍රේ අපි මේ සාකච්ඡා කරන සූත්‍රේ, ඒ වගේම තමයි මජ්ක්‍ධිම නිකායේ බ්‍රහ්මාය සූත්‍රෙත් මේකේ ප්‍රමාණයක් සාකච්ඡා කරලා තියෙනවා. මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව හරි අවබෝධයක් ලබන්න නම් ওই සූත්‍ර තුනම අපි කියවල තේරුම් කරගන්නට ඕන. එවන මේ මහා ප්‍රදාන සූත්‍රය අට කතාවේ සඳහන් කරනවා මේ කෝසෝහිත වත්තගුයිහ කියන ලක්ෂණේ ස්වභාවය. ඊතර සඳහන් කරනවා උසබ වාරණාදීනං විය. මේ කෝසෝහිත වත්තගුයිහ ලක්ෂණේ ස්වභාවය තමයි නායක ගවයෙකුගේ සහ හෝ ඇතෙකුගේ වගේ තමයි
ලක්ෂණය පිහිටලා තියෙන්නේ. ඒක ස්වභාවයෙන් මෙන්න මේ විදිහට පැහැදිලි කරනවා. සුවන්න පදුම කන්නික සදිසේහි නෙළුම් මලේ මැද කොටස වගේ රත්තරන් නෙළුම් මලක කර්ණිකාව වගේ තමයි ඒ කෝෂයේ මැද කොටස පිහිටලා තියෙන්නේ. කෝසේහි ඕහිතං ඒ කෝෂයේහි ගිලුණු පටිච්චන්නං වත්තගුහියං අස්සාති. මේ වැසුණු පුරුෂ ලිංගය ලිංගයක් සහිතව, ඒ කියන්නේ මේ ඒ පුරුෂ නිමිත්ත වස්ත්‍රයකින් වගේ වැහිලා තමයි තියෙන්නේ නිරන්තරයෙන්ම. ඒක හස්තියෙකුගේ නායක ගවයෙකුගේ ස්වභාවයකින් තමයි ඒ ලක්ෂණේ පිහිටලා තියෙන්නේ. ඒක විශේෂ ලක්ෂණයක්. මෙන්න මේ නිසා තමයි මෙතන සඳහන් කරන්නේ වත්තගුහ කෝසෝ හිත කියන්නේ කෝෂයකින් වැහුණු, වත්තගුහ කියන්නේ වස්ත්‍රයකින් වගේ ආවරණය වෙච්ච, මේ කෝෂයක ගිලුණු වස්ත්‍රයකින් ආවරණය වෙච්ච වගේ ලක්ෂණයක් තමයි ඒ ලක්ෂණේ පිහිටලා තියෙන්නේ. මේක තමයි ඒ මහා පුරුෂ ලක්ෂණේ ස්වභාවය. ඒතොර ඒ ලක්ෂණේ ලබන්න කරපු පුණ්‍ය කර්මයේ තමයි අර වගේ අතරමං වෙලා ඉන්න සොයා ගන්න බැරි ඒ අදාළ ඥාතින්ව අදාළ අයට මුණගස්සලා තියෙනවා. හැබැයි මේ කර්මයේ කරද්දී විශේෂයෙන්ම උන්වහන්සේ මෙන්න මෙහෙම සැලකිලිමත් වෙලා තියෙනවා. මොකද ඒක මේ කෙනෙක්ව තව කෙනෙකුට මුණගස්සනා කියන එක පහසු කාර්යභාරයක් නෙමෙයි. ඒක තියෙන අපහසු කාර්යභාරය තමයි දැන් කෙනෙක් අපි හිතමු අසමගි වෙලා ඉන්නවා. දැන් එවැනි අයවත් සමගි කරවල තියෙනවා. උදාහරණයක් හිතට අපි ගමු. ඔන්න ගෙදරින් කෙනෙක් තරහ වෙලා යන්න යනවා. ඒක සැමියෙක් බිරිඳක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දරුවන් දෙමාපියන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සහෝදර සහෝදරියන් වෙන්න පුළුවන්. මෙන්න මෙහෙම කවුරු හරි කෙනෙක් අමනාප වෙලා ගෙදරින් යනවා. එතකොට එවැනි පිරිස්ව සොයාගෙන ඒ එකිනෙකාව සමගි කරවල තියෙනවා. ඒ සමගි කරවද්දී එකිනෙකාගේ ළඟ තියෙන අඩුපාඩුකම් දැනගෙන තියෙනවා බෝසතාණන් වහන්සේ. හැබැයි ඒ වැරදි අඩුපාඩුකම් දැනගත්තට කිසිම වෙලාවක ඒ අඩුපාඩුකම් අනිත් පාර්ශවයන් එක්ක පිංගුතුනි කතා බහ කරලා නැහැ. මෙයාගේ වැරද්ද යාට කියලාත් නැහැ, එයාගේ වැරද්ද මෙයාට කියලාත් නැහැ. එහෙම කරන්නේ නැතුව තමයි මේ කාර්යභාරය උන්වහන්සේ කරලා තියෙන්නේ. ඒ මොකද එහෙම කරන්න හේතුව? එම කරන්න හේතුව තමයි ගොඩාක් වෙලාවට පෞල්වල ඇතුළත තියෙන ප්‍රශ්න ගොඩක් වෙලාවට ඥාතින් උත්සාහ කරනවා ඇතුළතින්ම විසඳ ගන්න. එම ඥාති කෙනෙකුගේ වරද තවත් කෙනෙක් එක්ක කියන්න යනකොට ඒක නෑ එක කැමති වෙන්නේ. දැන් සමහර වෙලාවට දරුවන්ගේ වැරදි දෙමාපියෝ දැනගෙන සමහර වෙලාවට ඒ දෙමාපියන් දරුවන්ට බොහෝසීම දඬුවම් කරනවා ගෙදර ඇතුළතදී. හැබැයි පිටතැනකට ගියෙන් පස්සේදී තමන්ගේ දරුවන් ගැන තවත් කෙනෙක් එක්ක කතා කරනකොට කතා කරන්නේ කොහොමද? ඒ දරුවන් කිසිම වැරද්දක් නොකරන කෙනෙක් ගානට. එimhe හැසිරෙන්නේ ඇයි? එimhe හැසිරෙන්නේ ඒ දෙමව්පියන් කැමති නැහැ තමන්ගේ දරුවන්ගේ තියෙන අඩුපාඩුකම් තවත් කෙනෙක් දැනගන්නවට. මේක ඥාතින් අතර තියෙන ලක්ෂණයක්. හැබැයි මේ වගේ දේවල් අද කාලනම් යම් ප්‍රමාණයකට වෙනස් වෙලා තියෙනවා සමාජය තුළ අපි දකින්නට ලැබෙනවා. තේ මේ පුණ්‍ය කර්මයන් පිංගුතුනි මෙව දැනගත්තම අපිටත් කරන්න පුළුවන් පුණ්‍ය කර්ම. කෙනෙක් අතරමං වෙලා ඉන්නවා නම් කෙනෙක් මේ විදියට නැති වෙලා ඉන්නවා නම් ඒ කිනාව මොනගස්වල දෙනවා, ඒ කිනාව සොයලා දෙනවා. බලන්න පිංගුතුනි බෝසතාණන් වහන්සේ මොන වගේ දේවල් කරලා තියෙනවද අපට පුණ්‍ය කර්මයේ කියලා හිතාගන්නවත් බැරි. පිංගුතුනි මේ දේවල් අපිට මහබෝසතාණන් වහන්සේ කරපු ප්‍රමාණයට නොකරත් අපටත් පිංගුතුනි මේ ජීවිතවලදී මේ වගේ දේවල් කරලා දෙන්න පුළුවන්නේ. කෙනෙක්ව නැති වුණෙන් පස්සේදී කෙනෙක්ව සොයලා දෙන එක. එතකොට ඒක සොයලා දෙද්දී හිතන්න ඕන මේක මේ මානුෂීයව කරන කාර්යභාරයක් නෙවෙයි. මේක මම කරද්දී මට මේ වගේ පිනක් සිද්ධ වෙනවා. සමහරලාට අපි දැකලා තියෙනවා විද්‍යුත් මාධ්‍යන් වලින්, මුද්‍රිත මාධ්‍යන් වලින් එවැනි කෙනෙක් නැතුණෙන් පස්සේදී ඒ නැතිවුණු කෙනාගේ ඡායාරූප පළ කරලා මේ වගේ කෙනෙක් නැති වෙලා තියෙනවා, ඒ කෙනාව සොයලා දෙන්න කියලා කියනවා. මට මතක එක්තරා කාලයක ලංකාවේ තිබුණු බොහොම පැරණිතම එක්තරා නාලිකාවක, ගුවන් විදුලි නාලිකාවක එවැනි වැඩසටහනක්ම විකාශනය වුණා. මේ වගේ ලක්ෂණ තියෙන, මේ වගේ ස්වභාවයන් තියෙන කෙනෙක් මෙහි විදිහට නැති වෙලා තියෙනවා, ඔහුව සොයලා දෙන්න කියලා දැන්වීම පළව කරපු වැඩසටහන අපි දැකලා තියෙනවා. එතකොට ඒ දේවල් තුලින්
අපි යම්මාකාරයකට උනන්දු වෙනවනං මේකුතරේ කාර්යභාරය අපටත් පින්කමක් හැටියට කරන්න පුළුවන්. ඒක වගකීමක් ඉටු කරනවා කියන චේතනාවට වඩා මම මේ කරන්නේ පුණ්‍ය කර්මයක්, පිනක් මේ කරන්නේ. දැන් අද කාලේ ගොඩක් කාලවට මේ දරුවන් සම්බන්ධයෙන්, දෙමව්පියන් සම්බන්ධයෙන්, ස්වාමි බිරිඳ සම්බන්ධයෙන් මේ වගේ ප්‍රශ්න පින්වතුනි සමාජයේ බොහෝ සෙයින්ම තියෙනවා. සමහර වෙලාවට පෞල් ජීවිත ගත කරනකොට ඒ පෞල් ජීවිත ගත කරන අය ළඟ මේ වගේ ගැටලු තියෙනවා. අපි දකිනවා එහෙම පෞල් ජීවිත මේ සමාජය තුළ බොහෝ සෙයින් අසරණ වෙලා තියෙනවා. හැබැයි වැඩිපුර අසරණ වෙන්නේ මෙන්න මේ වගේ ලක්ෂණ තියෙන සත්පුරුෂයන් මේ සමාජේ නැති නිසා. අපි නිදර්ශනයක් ගමු මෙහෙම. අපි තුමොන්න කෙනෙක් ළඟ තියෙන යම්කිසි වරදක් අපි පිටතටදී දකිනවා. එම දැක්කයින් පස්සේදී ඒ වරද අපි එකිනෙකාත් එක්ක දැඩිසීම විවේචනය කරන අවස්ථාවල් අපි දකිනවා. අපි තුමොන්න සැමියෙක් බිරිඳක් ඉන්නවා. ඒ ස්වාමියයි භාර්යාවයි අතරින් යම්කිසි වරදක් සිද්ධ වෙනවා. එක සැමියා හෝ එක බිරිඳ. එතකොට මේ වරද අපි තුම ඒ කෙනා ගෙදරින් එළියට යනවා. ඒ කෙනා ගෙදර අත්හැරලා යනවා. සමහරලාට බිරිඳ තමන්ගේ සැමියාව හොයනවා වෙන්න පුළුවන්. සමහරලාට ඒ නැති වුණු කෙනාව හොයන පිරිස, ඒ බිරිඳ හැරෙන හොයන පිරිස දකින්න පුළුවන් ඒ පුරුෂයා යම් වෙන වරදක නිරත වෙලා ඉන්නවා. දැන් අවශ්‍යතාවය වෙන්නේ මොකද්ද? අර පෞල් දෙක එකතු කරන එක. නමුත් ගොඩක් වෙලාවට කරන්නේ ඒ පෞල් දෙක එකතු කරනකොට එකතු කරන්නේ මහා ගිනි ජාලාවක් අවුල්වලා. ඒ ගින්න අවුලවනවා මේ වගේ වැරදි කරලා මේ වගේ ලක්ෂණ තියෙන, මේ වගේ ගති තියෙන කෙනෙක් හැටියට තමයි ඒ අයව එකතු කරන්නේ. හැබැයි ඒක පින්වතුනි සත්පුරුෂ ස්වභාවයක් නෙවෙයි. දැන් බෝසතාණන් වහන්සේ එහෙමයිව මොනගස්වද්දී කිසිම වෙලාවක බිරිඳක වරද සැමියාට කියන්නෙත් නෑ, සැමියාගේ වරද බිරිඳට කියන්නෙත් නෑ, දරුවන්ගේ වරද දෙමව්පියන්ට කියන්නෙත් නෑ, දෙමව්පියන්ගේ වරද දරුවන්ට කියන්නෙත් නෑ. දැන් කෙනෙකුට හිතෙන පොළ මේක වැරදිදයක් නේද? මොකද මේකේ වරද? වරද තමයි ඒ අයගේ වැරදි ඒ අයට පෙන්වල නොදුන්නම ඒ අය ඒව හදාගන්න නැතුව ආයමත් ඔය වරද කරන්න පුළුවන් කියන එක. හැබැයි පින්වතුනි ඊට වඩා ඒකේ ඒ ප්‍රශ්නේ විසඳන වෙනත් ක්‍රමයක් තියෙනවා. මොකද්ද? ඒ අදාළ සැමියාට හෝ අදාළ බිරිඳට උපදෙස් දෙනවා මෙන්න මෙහෙම වැඩ කරන්න. මෙන්න මේ විදියට කටයුතු කරන්න. මට මතකයි එක්තරා දේශනයක් අවස්ථාවේදී එක්තරා දේශකයෙකු කියපු කාරණාවක් මට මේ වෙලාවේ මතක් වෙනවා. එක්තරා දවසක තමන්ගේ ළඟට පෞල් ප්‍රශ්නයක් ඇවිල්ලා, ඒ පෞල් ප්‍රශ්නේ තමයි තමන්ගේ සැමියා නිරන්තරයෙන්ම ඒ බිරිඳට බොහෝ සෙයින්ම වද දෙනවා. ඉතින් බිරිඳ ඒ ගෙදර අත්හැරලා දාලා ගෙදරින් යනවා. ඉතින් සැමියාටත් මේ බිරිඳව ගෙන්නව ගන්න ඕන. බිරිඳ හොයා ගන්නත් නැහැ. නමුත් බිරිඳ ඉන්න තැනකුත් මේ දේශකයාට දැනගන්න ලැබෙනවා. ගිහි දේශකේ මේ ප්‍රශ්නේ ආවයින් පස්සේදී ඒ දෙන්නවම වෙන වෙනම ප්‍රශ්න කරලා තියෙනවා. බිරිඳගෙන් අහලා තියෙනවා සැමියා තුල පවතින අඩුපාඩුක, සැමියාගෙන් අහලා තියෙනවා බිරිඳ තුල තියෙන අඩුපාඩුක. අඩුපාඩුකන් අහනෝ වගේම ඒ දෙන්න එකිනෙකා අතර දකින හොඳත් අහගෙන තියෙනවා. දැන් කෙනෙක් වරදක් කියනකොට තව කෙනෙක්ගේ, අපි හිතමු බිරිඳ සැමියාගේ වරදක් කියනවා නම්, සැමියා බිරිඳගේ වරදක් කියනවා නම්, ගොඩාක් ඒකේ දකින ස්වභාවය තමයි වැඩිපුරම තමන්ගේ අඩුපාඩුව සංගවාගෙන අනිත් පාර්ශවයේ අඩුපාඩුව වැඩිපුරම මතු කරවන්න තමයි බලන්නේ. මම මෙහෙම කරනවා, මෙයා මෙහෙම කරනවා කියන එක තමයි මතු කරන්න බලන්නේ. එතකොට ඔය කතා දෙකම අහගෙන ඉන්නකොට තමයි ඒ ප්‍රශ්නේ විසඳන කෙනාට තේරෙන්නේ මෙතන ඇත්තටම මොකද තියෙන වරද, මෙතන ඇත්තටම තියෙන ගැටලුව මොකද, කවුද හරි කවුද වැරදි කියන එක තීරණය කරන්න වෙන්නේ. හැබැයි අද කාලේ ගොඩක් වෙලාවට ප්‍රශ්නවලට විසඳුම් හොයන්න ගියෙන් පස්සේදී අපි වැඩිපුරම බලන්නේ එක පාර්ශවයක ප්‍රශ්නේ විතරයි අපි අහන්න බලන්නේ. කවදාවත් එහෙම වෙන්න එපා. කෙනෙකුගේ ප්‍රශ්නයක් විසඳවනවා නම් ඒ විසඳනකොට පාර්ශවයන් දෙකේම ප්‍රශ්නේ බලන්න. මොකද අපි දකින්න එක නෙවෙයි පින්ඔතන සමහර වෙලාවට ඒක ඇතුළාන්ති තියෙන්නේ. කෙනෙකුට කෙනෙක් ගිල ගහනෝ වෙන්න පුළුවන්, අපි අර පහර දෙන පුද්ගලයා පිළිබඳව දකින්න වෙන්න පුළුවන්,
නමුත් පහර දුන්නේ ඇයි? මොකද ඒකේ කාරණාව? මේව පිංගුතුනේ හොයාගෙන යනකොට අනිත් පාර්ශවයේ ඊට වඩා යම් වැරදක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒතර මේ ගැටලුව විසඳනවා නම් විසඳන්න තියෙන විකල්පෙ මොකද්ද? ක්‍රමය මොකද්ද? ඒ දෙපාර්ශවයේම ප්‍රශ්න දෙක අහගෙන ඉන්න ඕන. අන්න එතකොට තමයි අපට තීරණයකට එන්නේ. එන්න පුළුවන්. ආ මෙතන මේක තමයි මෙතන තියෙන වරද. ඒතර ඒ වරද දැනගෙන ඒක කියන්න හොඳ නෑ. සැමියාගේ පැත්ත මම ගන්නවා. එහෙම නැත්නම් මම බිරිඳගේ පැත්ත ගන්නවා. ඒ මැදිස්තව ඉන්න කෙනා කිසිම වෙලාවක එක පාර්ශවයකට අපි යන්න හොඳ නෑ. මොකද එතකොට අනිත් පාර්ශවයට තමන් වෙපා වෙනවා. කෙනෙක්ගේ ප්‍රශ්නයක් විසඳනකොට ඒ ප්‍රශ්න දෙකම අහලා දෙන්නගෙම ළඟ තියෙන ප්‍රශ්න ටික අහලා අන්න තීරණයකට එනවා. ඒ තීරණයකට ඇවිල්ලා ඒ දෙන්නව එකතු කරනවා. එතකොට අපි දන්නවා අම්මේ මෙයාගෙන් වෙන අඩුපාඩුව තමයි මේක. අපි හිතමු ඔන්න උදාහරණයක් හැටියට බිරිඳගේ ළඟ තියෙන අඩුපාඩුව තමයි හැම වෙලාවකම සැමියාට බනින එක. සැමියාගේ ළඟ තියෙන අඩුපාඩුව තමයි බිරිඳ කිසිම දෙයක් කරාට වර්ණනා කරන්න නැති එක. මේ වගේ ගැටලුවක් තමයි අර මම සිහිපත් කරපු ගිහි දේශකයාට අහන්න ලැබිලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී බිරිඳට උපදෙස් දෙනවා වැඩිපුරම හැම දෙයකටම බනින්න යන්න එපා කියලා. සැමියාට උපදෙස් දෙනවා පොඩි දෙයක් කරත් ඒක වර්ණනා කරන්න කියලා. අද ගොඩක් වෙලාවට මේ ලක්ෂණය පෞල් ජීවිත තුළ ඔහොසීම බිඳ වැටිලා තියෙනවා. ගොඩක් වෙලාවට වැඩිපුර වැඩ කරන කෙනෙක් ආසයි තමන් කරන දෙයක් යම් ඇගයීමකට ලක් කරනවා. එතකොට තමයි ඒ දෙන්න අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ ශක්තිමත් වෙන්නේ. එකිනෙකා අතර තියෙන සම්බන්ධතාවයේ ශක්තිමත් වෙන්නේ. කෑමක් පිසුවත් එම නැත්තං තමන්ට තමන්ගේ වස්ත්‍රයක් සෝදුවත් gedara වැඩ කරත් gedara පිළිබලකට තියාගෙන ඉන්නවනම් ඒ දේවල් පින් උතුණි වෙන වෙන තැන්වල නෙවෙයි ඒ දේවල් තමන්ගේ බිරිඳ ඉස්සරහම අන්නයට කිය කිය වර්ණනා කරන්න. ඒක බොරුවට නෙවෙයි යාගේ ළඟ තියෙන ඇත්ත ගුණය වර්ණනා කරන්න. එම නැත්තං සැමියාගේ ළඟ තියෙන ඇත්ත ගුණය වර්ණනා කරන්න. එතකොට ඔවුන්ගේ හදවතටම දැනෙනවා මේ කෙනා මම ගැන මේ විදිහට හිතන කෙනෙක් කියන එක. අද ගොඩක් වෙලා තියෙන්නේ එකිනෙකා අතර තියෙන අඩුපාඩුකම් තමයි වැඩිපුරම ඉස්මතු කරන්න උත්සාහ කරන්නේ. අඩුපාඩුකම් තියෙනවා. කෙලස් තියෙන හැම කෙනෙක්ගේ ළඟම පින්ඔතුන අඩුපාඩුකම් තියෙනවා. නමුත් වැඩිපුරම පෞල් ජීවිත සාර්ථක කරගන්නට ඕන නම් ඒ පෞල් ජීවිත ශක්තිමත් වෙන්නේ එකිනෙකා අතර තියෙන ගුණයන් හොඳ දේවල් නිරන්තරයෙන් එකිනෙකා වර්ණනා කරගන්න. එතකොට ඒ එකිනෙකා අතර සානුකම්පිත හැඟීමක් එනවා. අපි හිතමු ඔන ගෙදරක කෙනෙක් අපි උදාහරණයක් හිතට ගමු. මෙහෙම බිරිඳ සැමියාගේ වස්ත්‍ර හැමදාම සෝදලා දෙනවා. ඒක සෝදලා ඒක අයන් කරලා ඉගෙන ඒක මැදලා පිළිවෙලකට හදලා දෙනවා. එතකොට සැමියා හැමදාම මේක නිකම් මැදගෙන යනවට වඩා යම් ඇගීමකට ලක් කරනවා නම් අද මේ කරලා තියෙන එක ඉතාමත්ම හොඳයි. වෙනදට වඩා හොඳයි. එහෙම නැත්නම් කෑමක් පිසුවත් වෙනදට වඩා කෑම රසවත්. එතකොට බිරිඳට ඊළඟ වතාවේ ඒ කෑම පිසද්දී හිතට යම් හැඟීමක් තියෙනවා. මම එහෙමනම් අදටත් වඩා රසව ඊයට වඩා රසවත්ව අද හදන්න ඕන කියන එක. එහෙම නැත්නම් ඊයට වඩා තවත් හොඳින් මේ රෙදි ටික හොදන්න ඕන. ඊයට වඩා තවත් හොඳින් මේ ගෙවල් දොරවල් අස් කරන්න ඕන. අන්නේ හැඟීම ඔවුන් තුල ඇති වෙනවා. දැන් මම මේ කාරණාව අපේ මේ මාතෘකාවට අදාළ වෙන්නේ නැහැ. නමුත් මේ අමතර කාරණාවක් මෙතන මතුවෙච්ච නිසා මම ඔබට මේ සිහිපත් කරේ. ගොඩක් දෙනෙක් අය අපට යම් යම් අවස්ථාවන් වලදී මේ ප්‍රශ්න සිහිපත් කරද්දී මං ලැබපු අත්දැකීම තමයි ගොඩක් වෙලාවට මේ එකිනෙකා අතර ඇගයීමකට ලක් නොකර ගැනීම විශේෂයෙන්ම හේතුවක් වෙලා තිබෙනවා. ඕනෝන් තුල පවතින ප්‍රශ්න ගැටලු වැඩි කරගන්න. එනිසා තම තමන් තුල මේ මාන්නය එම නැත්තං තම තමන්ගේ දැනුම් මට්ටම් ඒව පින් උතුණි තමන් ප්‍රශ්න විසඳ ගන්නෙදී ඒවට එකතු කරගන්න එපා. මොකද සමහර වෙලාවට සැමියාට මාන්නයක් තියෙන්න පුළුවන් බිරිඳටයි මං එහෙම කියන්නේ. එව නැත්තම් බිරිඳට මාන්නයක් තියෙන්න පුළුවන් මම සැමියාටයි එහෙම කියන්නේ කියන එක. එහෙම නෙවෙයි පොඩි දෙයක් වුණත් කමක් නැහැ. ඒක ඇගයීමකට ලක්කරනද සිංගාලෝවාද සූත්‍රයේදී දේශනා කරලම තියෙනවා බුදුරජාණන් වහන්සේ සැමියෙකුගෙන් විය යුතු වගකීමක් තමයි
බිරිඳව එවිදියට වර්ණනා කරන එක, අවමන් නොකරන එක. එතකොට මේ දේවල් තුලින් පින්වතුනි මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. දැන් මේ කාරණාව මම මෙතනට එකතු කරේ, දැන් බෝසතාණන් වහන්සේ කෙනෙක්ව එකිනෙකාව මොනගස්වද්දී, ඒ මොනගස්වන වෙලාවේදී එකිනෙකා අතර තියෙන අඩුපාඩුකම් තව කෙනෙක් එක කතා කරලා නැහැ. සමහරලාවට නැති වුණු කෙනෙක් හොයාගෙන යනකොට ඒ හොයාගෙන යන කෙනාගේ ළඟ තියෙන අඩුපාඩුකම. එහෙම නැත්නම් ඒ කෙනා ගෙදර අත්හැරලා ගිහිල්ලා තියෙන මේ ප්‍රශ්නේ නිසා කියලා දන්නවා. හැබැයි ඒක එකිනෙකා එක කියලා කියන්නේ නැහැ. අද ගොඩක් වෙලාවට මේ දරුවෝයි දෙමව්පියෝ අතර තියෙන ප්‍රශ්නෙත් ওই වගේ ප්‍රශ්නයක්. දැන් සමහර වෙලාවට දරුවන්ට බොහෝ සෙයින්ම ප්‍රශ්න තියෙනවා. හැබැයි මේ ප්‍රශ්න අහගෙන ඉන්න දෙමව්පියෝ නැති වෙලා තියෙනවා. සමහරලාට දෙමව්පියෝ කාර්යබහුලයි, විවිධ රැකියාවල් වල නිරත වෙනව ඉන්න පුළුවන්. සමහර වෙලාවට ඒ දෙමව්පියෝ තම තමන්ගේ වැඩ කටයුතු ටික විතරක් කරගන්න කෙනෙක් වෙන්න පුළුවන්. අන්නේ ඒ වෙලාවට දරුවන්ගේ ප්‍රශ්න වලට ඇහුම්කන් දෙන්නේ නැති අම්මා තාත්තා දෙන්නෙක් වුණොත් ඒ දරුවන් බොහෝ සෙයින්ම විනාශයකට යනවා. මොනතරම් අධ්‍යාපනයෙන් ඉහළට ගියත් අපි දකින්නවනේ සමාජයේ එවැනි සිදුවීම් අනන්තව වෙන අවස්ථාවක්. සමහර වෙලාවට දරුවන් තමන්ට එන ප්‍රශ්න විසඳගන්න යන ආකාර බලන්න. ඒතර මේ තත්ත්වයට ඒ දරුවන්ව පත් වෙලා තියෙන්නේ මොකද්ද හේතුව? මූලිකම හේතුව තමයි ඒ දරුවන්ගේ තියෙන ප්‍රශ්න දෙමව්පිය හොයන්නේ නැතිකම. දෙමි දරුවන් හැසිරෙන ආකාරය පිළිබඳව දෙමව්පිය හොයන්නේ යන්නේ නැහැ. පිඟතුනි, දරුවන් ගැන හොයනවා කියන්නේ පැය 24ම දරුවගේ පස්සේ ඉන්න එක කිනක නෙවෙයි. පන්තියට යනකොට, ඉස්කෝලේට යනකොට, හැමතැනකම යනකොටම දෙමව්පිය දරුවන්ගේ පස්සෙම යනවා කියන එක නෙවෙයි. ඒ දරුවන් හැසිරෙන ආකාරයන් දිහා බලලා ඒ දරුවන්ගේ මානසිකත්වයෙන් දරුවන් ගැන හිතන්න බලන්න. සමහර වෙලාවට ඒ මානසිකත්වයෙන් දරුවන් ගැන හිතන්න යන්නේ නැති නිසා සමහරලාට දරුවෝ දැඩි තීරණ ගන්න අවස්ථාවල් අපි දකිනවා. ඒ නිසා කිසිම වෙලාවක එහෙම කරන්න එපා. පුළුවන් තරම්ම දරුවන් පිළිබඳව දරුවන්ගේ මනසින් හිතන්න බලන්න. ඒ ප්‍රශ්නයක් හැම වෙලාවකම දරුවෙක් කියන ප්‍රශ්නයක් හොඳ අවධානයකින් දෙමව්පිය හැටියට ඔබ ඇහුම්කන් දෙන්න. සමහර වෙලාවට දරුවෝ ප්‍රශ්න කියාගෙන එනම දෙමව්පියන්ට, සමහර වෙලාවට ඒ ප්‍රශ්නය දරුවෝ වරදි වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්න කියාගෙන එනකොටම දෙමව්පිය කරන්නේ ගොඩක් වෙලාවට අර දරුවන්ට බනිනවා. එහෙම බනිනකොට වෙන්නේ මොකද්ද? සමහරලාට දඬුවම් කරනකොට වෙන්නේ මොකද්ද? ආයෙමත් ඒ දරුවෝ දෙමව්පියන්ට ප්‍රශ්න කියන්නේ නැති වෙනවා. දැන් මේකම තිනෝ පෞල් ජීවිතවල අඹු සැමියන් අතරත්. සමහරලාවට බිරිඳට යම් ප්‍රශ්නයක් ආපු වෙලාවට ඒක සැමියට කියනවා. හැබැයි සැමිය සෝදානම් වෙන්නේ නැහැ ඒ ප්‍රශ්නේ අහගෙන ඉන්න. සමහරලාට සැමියට තියෙන ප්‍රශ්නේ බිරිඳට කියනවා. සමහරලාට බිරිඳ සෝදානම් වෙන්නේ නැහැ ඒ ප්‍රශ්නේ හුම්කන් දෙන්න. ඒකෝ මොනවා හරි ටෙලි නාට්‍ය බල ඉන්නවා. එමෙ නැත්තම් ඒ සැමියා ගෙදරට ආපු වෙලාවට ඒ සැමියාව පිළිගන්නේ නැතුව ඉන්නවා. තමන්ගේ ළඟ තියෙන ප්‍රශ්නයක් බිරිඳට කියන්න හදනකොට ඒක අහන්නේ නැතුව ඉන්න හදනවා. එතකොට සමහර අවස්ථාවන් වලදී අපි දැකලා තියෙනවා ඒ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් තැන තියෙදි විසඳගන්න යන්නේ නැතුව ඒ ප්‍රශ්නේ ගැන ඒ තරම සලකන්නේ නැතුව ඉඳලා අවසානයේදී විශාල ප්‍රශ්නයකට මුහුණ පානවා. සමහර වෙලාවට මිනිස් ජීවිත අහිමි වෙලා වෙන්න පුළුවන් ඒ ප්‍රශ්න අවසාන වෙන්නේ. ඉතින් මෙන්න මේ දේවල් ඇති වෙන්නේ මේ ඇහුම් කන් නොදීම කියන කාරණය. එනිසා ඒ අයගේ ළඟ තියෙන ප්‍රශ්න හොයලා ඒ ප්‍රශ්නවලට දැඩි දේශයෙන් පිළිතුරු හොයන්න යන්න එපා. දැන් අපි දක්ක වර්තමාන සමාජයේ එක්තරා දරුවෙක් තමන්ට ඇති වෙච්ච ප්‍රශ්නයකට විසඳුම් හොයන්න ගියපු ආකාරය. සමහරලාට ඒ ඝාතනයේ වෙච්ච ළමයාගේ අඩුපාඩුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඝාතනයේ කරපු ළමයාගේ අඩුපාඩුවක් වෙන්න පුළුවන්. දැන් මේක පිළිබඳව අපි යම් විමර්ශනයක් කරනවා නම් දැන් මේ ඝාතනයේ ලක් කරපු ඒ දරුවා අද විඳින වේදනාව බලන්න. ඒ සමස්ත දරුවන්ටම මේක ලොකු පණිවිඩයක්. සමස්ත සමාජයටම මේක හොඳ පණිවිඩයක්. මොකද තමන් යම්කිසි දෙයකට උත්තරයක් හොයන්න ගියෙන් පස්සේදී ඒ හොයන පිළිතුර තමන්ටත් විශාල ප්‍රශ්නයකට මුලක් වෙන්න පුළුවන්. බලන්න ඉතින් ඒ දරුවා අද දැන් මොනතරම් පසුතැවිල්ලට ලක් වෙන මැද්ද තමන් හොයපු විසඳුම තමන්ගේ ජීවිතයට මොනතරම් ප්‍රශ්නයක් වුණාද කියන කාරණාව. ඒ ජීවිත අහිමි වෙච්ච දරුවන්ගේ පවුල්වලට මොනතරම් ප්‍රශ්නයක් වෙලා තියෙනවද කියන කාරණාව.
මෙනි මේ දේවල්වලට මූලිකම හේතුව තමයි පිංගතුනි අපි මේ ධර්මයෙන් ගොඩක් අයින් වීම. අපි ධර්මයේ තුල ඉන්නවනම් මේ දේවල් ඇත්තටම මෙහිම වෙන්නේ නැහැ. සමහර ලාවට අපි බණ අහනවා කියලා කියනවා. නමුත් දේශනයක් වුණත් පිංගතුනි අහන පිරිස කොයිතරම් සීමිත පිරිසක්ද කියලා බලන්න. අපි පුළුවන් තරම්ම මේ මිනිසුන්ට ධර්මියම දේශනා කරවන්නට ඕන. ධර්මියම උගන්වන්නට ඕන. එතකොට ඒ ධර්මී ඉගෙන ගත්තෙන් පස්සේදී තමන්ටම ඇති වෙනවා තමන් තුළම මම මේක මෙහෙමයි කරන්න ඕනේ කියන කාරණාවට ඉන්න. එනිසා ප්‍රශ්න වලදී ඇත්තටම මම නම් සිහිපත් කරන්නේ ප්‍රශ්නයකට විසඳුමක් හොයන්න යනකොට 3-4 වතාවක්ම තමන්ගේ විසඳුම ගැන හිතන්න. මම මේකද කළ යුතු දේ, මේක කරනකොට මට ඊළඟට වෙන්නේ මොකද්ද කියන කාරණාව. සමහර වෙලාවට තමන්ට යම්කිසි ආවේගශීලී සිතුවිල්ලක් ඇති වෙලා කෙනෙකු ඝාතනය කරන්න පුළුවන්. ඒ ඝාතනයට ලක්ුණු කෙනා ඉවරයි. එයා මැරුණා. හැබැයි ඝාතනය කරපු කෙනා ජීවිතේ මෙරි ජීවත් වෙනවා. උසාවි ගන්න යන්න ඕන, හිරගෙවල් වල ඉන්න ඕන, දඬුවම් විඳින්න ඕන. බලන්න පින්වතුනි, තමන් ජීවත් වුණත් ඒ කෙනා මැරුණු කෙනෙක් හා සමානයිනේ. දැන් අර දරුවෙක්ව ඝාතනය කරපු ඒ දරුවා, ඔහු කියන්නේ තමන්ට මේ විදියට පහර දුන්නා, තමන්ට මේ විදියට බැන්න කියන කාරණාවට තමයි මේ විසඳුමක් හොයලා තියෙන්නේ. ඒතර දැන් බලන්නකෝ පින්වතුනි, ඒ ළමයා දැන් කී දෙනෙක්ගෙන් බැනුම් අහනවද? ඒ වෙලාවේ බැනුම් ඇහුවේ එක ළමයෙකුගෙනුයි. දැන් සමස්ත රටෙම බැනුම් අහනවා. ඊළඟට පොලිසිවල, උසාවිවල ඉන්නකොට ඒ තැන්වලනොත් බැනුම් අහනවා. දැන් බලන්න, ඒ ළමයාගෙන් ගුටි කාපු එකයි දැන් ඒ ළමයා විඳින දඬුවමයි ගත්තෙන් පස්සේදී මොනතරම් දුකක් ඒ දරුවා විඳින වැද්ද? එනිසා පින්වතුනි, මේ කාරණාවල් ගැන මම මේ අපේ මාතෘකාවට අදාළ නොවුනත් මේ අවස්ථාවන් ඉතාමත්ම වටිනවා. ඔබට යම් පණිවිඩයක් දෙන්න යම් යම් කාරණාවල් වලට විසඳුම් සොයද්දී අපි කොහොමද ඒ කාර්යයන් කරන්න ඕනේ කියන කාරණාවට එන්න. එනිසා හැම කිසිම වෙලාවක පින්වතුනි ප්‍රශ්නයක් ආවට කලබල වෙන්න එපා. මොකද කලබල වුණයින් පස්සේදී තමන් ගන්න තීරණ බොහෝ සෙයින්ම වැරදි වෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය කරන උපදේශකෙක් හොයලා අවශ්‍ය උපදෙස් අරගෙන හැබැයි ලබා ගන්න උපදේශකයා පිළිබඳවත් සැලකිලිමත් වෙන්නට ඕන අපි. දැන් සමහර වෙලාවට අපි දැකලා තියෙනවා යම් යම් පෞල් ජීවිතරත් අතර හිම ප්‍රශ්න ඇති වෙනකොට උපදෙස් ලබා ගන්න පිරිස ඉන්නවා ඒ අතර වෙන වෙන ලාභ ප්‍රයෝජනය ගන්න. ගොඩක් පෞල් ජීවිත අතර හිම තියෙනවා. සමහර වෙලාවට කෙනෙකුගේ ප්‍රශ්නයක් තව කෙනෙකුට කියන්න යනකොට ඒ කෙනාට ඒකෙන් බලනවා මට මේ වෙලාවේ මේකෙන් මේ වගේ ලාභයක් ලබා ගන්න වාසියක්. සමහර වෙලාවට බිරිඳක් තුළ පවතින ප්‍රශ්නයක් තවත් කෙනෙකුට කියනවා වෙන්න පුළුවන්. ඒ වෙලාවට පින්වතුනි, ඒ කියන පාර්ශවය තමන්ට විරුද්ධ පාර්ශවයක් වුණොත් සමහර වෙලාවට ඒ කෙනා උත්සාහ කරනවා ඒ අවස්ථාවෙන් වෙනත් ප්‍රයෝජනයක් ලබා ගන්න. එහෙම වෙච්ච අවස්ථාවල් අපි දැකලා තියෙනවා. එතකොට ඒ කාන්තාව ඒ ප්‍රශ්නෙත් එක්කම තවත් විශාල ප්‍රශ්න ගණනාවකට මෙදිහත් වෙනවා. ඒ වගේ කෙනෙක් අසරණ තත්ත්වයට පත් කරවන්න එපා. මොකද බලන්න, බෝසතාණන් වහන්සේ සංසාරේ එවැනි අයව මුණ ගැහුණු අවස්ථාවන් වලදී ඒ අයට පින්ඔතුණි ඒ අයගේ ප්‍රශ්න විසඳලා ඒ අයව එකතු කරලා තියෙනවා. එකතු කරේ සමගි කරවලා. නැත්තම් බිරිඳක්ව ගෙනල්ලා සැමියාට බාර දුන්නේ නැහැ, සැමියෙක්ව ගෙනල්ලා බිරිඳට බාර දුන්නේ නැහැ, දෙමාපියෝ ගෙනල්ලා දරුවන්ට බාර දුන්නේ නැහැ, දරුවන් ගෙනල්ලා දෙමාපියන්ට බාර කරේ නැහැ. ඒ ප්‍රශ්නේ විසඳලා තමයි බාර දෙන්නේ. හැබැයි විසඳලත් නිකම් ඉන්නේ නැණි. කොහොමද ඒදී කරන්නේ? දස දාන වස්තුන්ගෙම්ම සංග්‍රහ කරනවා. ආහාර නැත්තම් ආහාර දෙනවා, වස්ත්‍ර නැත්තම් වස්ත්‍ර දෙනවා, ඉන්න තැනක් නැත්තම් ඉන්න තැන් දෙනවා. මේ හැම දෙයකින්ම පින්ඔතුනි සංග්‍රහ කරලා තමයි ඒ අයව එකතු කරන්නේ. බලන්න පින්ඔතුනි, අපි පින්කම් හැටියට හිතන, කියන්නේ පින්කම් හැටියටවත් හිතන්නේ නැහනේ මේ වගේ දේවල්. කෙනෙක්ව නැති වුණකොට ඒ කෙනාව හොයනවා කියන එක අපි කෙනෙක්ව ඒ නැති වුණු කෙනාව දැක්කොත් විතරයි අපි මුණගස්වන්නේ. නමුත් ඊට වඩා වෙනත් දෙයක් මෙතන තියෙනවා. ඒක පුණ්‍ය කර්මයක් කියලා කරන්න. බලන්න, අපි නොහිතන දේවල් පින්කම් හැටියට බෝසතාණන් වහන්සේ කොච්චර නම් කරලා තියෙනවද? ඒ කරපු දේවල් පින්ඔතුණි උන්වහන්සේට සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට මොනතරම් පිහිටක් වෙලා තියෙනවද?
ඉතිං මෙන්න මේ පින්කම කරපු නිසා තමයි අර කෝසෝහිත වත්තගුයිහ කියන මේ මහාපුරුෂ ලක්ෂණේ ලබන්නේ. ඒ මහාපුරුෂ ලක්ෂණේ ලබන කෙනෙක් ගිහි ගෙදර වාසය කරනවා නම් සක්විති රජ කෙනෙක් වෙනවා. සක්විති රජ කෙනෙක් උඩයින් පස්සේදී මොනවද ලැබෙන්නේ? ලැබෙන්නේ පින්වුතුනි පහූත පුත්තෝ හෝති, බොහෝ සෙයිම පුත්‍රයන් ලැබෙනවා. ඒ කියන්නේ සක්විති රජ කෙනෙකුට ලැබෙනවා දහසක් පුතුන් ලැබෙනවා. අනිවාර්යයෙන්ම හැම සක්විති රජ කෙනෙකුටම දහසක් පුතුන් ලැබෙනවා. හැබැයි ඒ පුතුන් සූරා වීරංග රූපා පරසේන පමද්දනා. දැන් නිකම්ම පුත්තු දහහක් ලැබුණේ කියලා වැඩකුත් නැහෙනි. හැබැයි මෙතන ලැබෙන පුත්තු මොන වගේ පුත්තුද? සූරයි වීරයි වීරයන්ගේ බදු ඇඟවල් තියෙනවා. ඒ කියන්නේ දැන් තරබාරු උදරයක් තියෙන, නිරාගිය උපැඟවල් තියෙන, එහෙම නැත්නම් නැමුණු ශරීර තියෙන එහෙම දරුවෝ නෙවෙයි. බොහොම වීර, ඒ වගේම වීරයන්ගේ ශරීරවලින් යුක්ත මෙවැනි දරුවන් තමයි ලැබෙන්නේ. ඒ වගේම දකින දකින හැම කෙනෙකුටම ප්‍රිය උපදවන සුළු දරුවන් තමයි ලැබෙන්නේ. එතකොට මෙනි මේ වගේ දරුවන් විශාල ප්‍රමාණයක් ලබන්න පුළුවන්. ඕනෑම අවස්ථාවන් වලදී ඕනෑම සටනකදී සටන් කරන්න පුළුවන්, ඕනෑම අවස්ථාවකදී ඒවට ඉදිරිපත් වෙන්න පුළුවන් දරුවන් තමයි සක්විතරයිතුමාට ලැබෙන්නේ. මේ ලක්ෂණේ ලැබපු කෙනෙක් සම්මා සම්බුද්ධත්වයට පත් වුනෙන් පස්සේදී මොනවද ලැබෙන්නේ? සම්මා සම්බුද්ධත්වයට පත් වුනෙන් පස්සේදී පිංඔතුනි අර විදියටම දරුවෝ ලැබෙනවා. භාග්‍යතුන් වහන්සේට කොහොමද දරුවෝ ඉන්නේ? පිංඔතුනි භාග්‍යතුන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කරනවා, යම් කිසි කෙනෙක් මාගේ ශාසනයෙහි හරියට සිල්පද ආරක්ෂා කරගෙන හරියට මම දේශනා කරන විදියටම යම් කිසි ශ්‍රාවකෙක් ගත කරනවා නම් උන්වහන්සේ දේශනා කරනවා ඕනෑම කෙනෙක් ඇහුවෙන් පස්සේදී තමන්ගේ කුලය මොකක්ද කියලා කියන්න කිව්වා, මම ශාක්‍ය කුලේ උපන් දරුවෙක් කියලා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි ශ්‍රාවකෙක් මගේ ශාසනයෙහි මම කියන විදියටම ජීවත් වෙන කෙනෙක් නම් ඔහු මගේම දරුවෙක් තමයි කියලා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ දරුවෝ හැටියට උන්වහන්සේ හඳුන්වනවා කාවද? උන්වහන්සේ කියන විදියටම ජීවත් වෙන කෙනෙක්. හරියට සිල්පද ආරක්ෂා කරගෙන හරියට ප්‍රතිපත්ති ගරුකව ජීවත් වෙනවා නම් ඔහු ඒ කෙනා පින්වතුනි ශාක්‍ය කුලෙන් උපන් භාග්‍යවතුන් වහන්සේගේම දරුවෙක් හැටියට තමයි උන්වහන්සේ සලකන්නේ. උන්වහන්සේ එතන සඳහන් කරනවා පින්වතුනි අග්ග ශ්‍රාවකයන් වහන්සේලා දෙනම ඇතුළු අසෝ මහා ශ්‍රාවකයන් වහන්සේලාම උන්වහන්සේගේ දරුවෝ, සියලුම රහතන් වහන්සේලාම උන්වහන්සේගේ දරුවෝ, සියලුම අනාගාමීන් වහන්සේලාම උන්වහන්සේගේ දරුවෝ, සියලුම සකෘදාගාමීන් වහන්සේලාම උන්වහන්සේගේ දරුවෝ, සියලුම සෝවන් වහන්සේලාම උන්වහන්සේගේ දරුවෝ. එතකොට සක්විති රජ කෙනෙකුණෙන් පස්සේදී ලැබෙන දරුවෝ 1000යි. හැබැයි සම්මා සම්බුද්ධත්වයට පත්වෙනෙන් පස්සේදී මේ ලක්ෂණේ තින ඒ උත්තමයන් වහන්සේට අසංඛ්‍ය ගණන් දරුවෝ මේ මහ පොළොවේ පහළ වෙනවා. දිවි ලෝකේ, මනුස්ස ලෝකේ ප්‍රධාන මේ කෝටි ලක්ෂයක් සක්වල ඇතුළෙම එවැනි දරුවන් පහළ වෙනවා. මේක තමයි පින්වුතුනි ලක්ෂණය. එමණන් අද අපි සාකච්ඡා කරේ කෝසෝහිත වත්තගුයිහ කියන මේ මහාපුරුෂ ලක්ෂණය. මේ මහාපුරුෂ ලක්ෂණේ ලබන්න කරපු පුණ්‍ය කර්මය තමයි නැති වුණු අයව සොයලා දෙනවා. දරුවන්ට දෙමාපියෝ, දෙමාපියන්ට දරුවෝ, සහෝදරයන්ට සහෝදරිය, සහෝදරියට සහෝදරියව, බිරිඳට සැමියාව, සැමියාට බිරිඳව, මේ එකිනෙකාව නැති වුණු අයව හොයලා දීලා තියෙනවා. එහෙම හොයලා දීලා දසදාන වස්තුන්ගෙම ඒ අයට සංග්‍රහ කරලා තියෙනවා. එහෙම ඒ පුණ්‍ය කර්මය කරපු නිසා සංසාරේ බොහෝ වාර ගණක් මේ කෝසෝහිත වත්තගුයිහ කියන මහාපුරුෂ ලක්ෂණේ ලැබෙනවා. ඒ කෝසෝහිත වත්තගුයිහ කියන මහාපුරුෂ ලක්ෂණේ ලැබුවෙන් පස්සේදී ගිහි ගෙදර ඉන්නවා නම් සක්විති රජ වෙනවා. සක්විත රජ කෙනෙකුණෙන් පස්සේ මොනවද ලැබෙන්නේ? පුතුන් දහසක් ලැබෙනවා. ඒ කෙනා සම්මා සම්බුද්ධත්වයට පත් වුනෙන් පස්සේ මොනවද ලැබෙන්නේ? අසංඛ්‍ය ගණන් දරුවන් ලැබෙනවා. එමනම් මේක තමයි මහාපුරුෂ ලක්ෂණේ ස්වභාවය. එමනම් අද දවසේදී අපි මේ දේශනාව නිමාවටපත් කරනවා. නිමාවටපත් කරන මේ වෙලාවේ විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වුණා පසුගිය කාලයේ සිදු කරන්නට යෙදුණු ඒ දේශනාවල් පිළිබඳව යම් අවබෝධයක් ඔබට කෙටියෙන් පැහැදිලි කරන්න. අපි මේ වෙනකොට ලක්ෂණ 14ක් සාකච්ඡා කරලා තියෙනවා. ඒ ලක්ෂණ 14න් පළවෙනි ලක්ෂණය තමයි සුප්පතිත්ථිත පාද කියන පාදතල ලක්ෂණය. ඒ ලක්ෂණය
ලබන්න බෝසතාණන් වහන්සේ කරපු පුණ්‍ය කර්මය තමයි දැඩි සමාදානියකින් සංසාරේ පිංකම් කරලා තියෙනවා. අපි සිහිපත් කරා උන්වහන්සේ සිල් රකින්න ගියෝතින් සිල් රකින්න වෙලාවට බාධාවල් ආවට තමන්ගේ සිල් රකින්න එක නවත්තන්නේ නැහැ. දන් දෙන්න යනකොට මොනතරම් බාධාවල් ආවත් දෙන දන් අතර කරලා නැහැ. මොන පිංකම කරන්න ගියත් උන්වහන්සේ කරන කිසිම පිංකමක් උන්වහන්සේ නතර කරන්නේ නැතුව දැඩි සමාදානයකින් පිංකම් කරලා තියෙනවා. මේ පිංකම් කරපු ඒ උත්තමයන් වහන්සේට ලැබුණු ලක්ෂණය තමයි සුප්පතිට්ටි දෙකින පාද ලක්ෂණය. ඒ ලක්ෂණයේ ස්වභාවය තමයි මනාපිහිටි පාදයක් ලැබෙනවා, පිරුණු පාදයක් ලැබෙනවා. ඒ වගේම තමයි දෙවෙනි ලක්ෂණය තමයි පාදතල චක්‍ර ලාංඡනය. මේ ලක්ෂණය ලබන්න කරපු පුණ්‍ය කර්මයේ තමයි සංසාරේහි මිනිසුන්ට උබ්බේග උත්‍රාස කියන බය දෙකක් නැති කරලා තියෙනවා. ඒ බය දෙක තමයි අපි සාකච්ඡා කරා යක්ෂයන්ට භූතයන්ට ඇතිවෙන බයත්, තිරිසන් සතුන්ට ඇතිවෙන බයත්. එවැනි බය ඇතිවෙන ස්ථානයන් නැති කරලා ඒ ඒ තැන්වල දන්සල් හදාගෙන, දන් දෙන සල් හදාගෙන ඒ තැන්වල ඉඳගෙන දස දාන වස්තුන්ගෙම පිංඔතුනි ඒ මිනිසුන්ට සංග්‍රහ කරලා තියෙනවා සංසාරේ බොහෝ වාර ගානක්. ඒ ලක්ෂණේ ඒ පුණ්‍ය කර්මයේ කරපු නිසා උන්වහන්සේට මේ කියන දෙවෙනි ලක්ෂණේ ලැබෙනවා. පාදතල චක්‍ර ලාංඡනයේ ස්වභාවය තමයි උන්වහන්සේගේ ශ්‍රීපතුලේ අර දහසකින් යුක්ත චක්‍ර ලාංඡනයක් ලැබෙනවා. ඊළඟට 3-4-5 කියන ලක්ෂණ තුනක් ලබන්න උන්වහන්සේ පින්කමක් කරා. ඒ තමයි සංසාරේ ප්‍රාණඝාතය කියන අකුසල කර්මයෙන් වැළකුණා. ප්‍රාණඝාත අකුසල කර්මයෙන් උන්වහන්සේ වැළකුණු නිසා උන්වහන්සේට ලැබෙනවා ආයත පන්හිතාදී කියන මහා පුරුෂ ලක්ෂණය. ලක්ෂණ තුනක් එතන ලබනවා. ඒ කියන්නේ ඒ ලක්ෂණ තුන ලැබපු කෙනෙක්ව පින්ඔතුනි සංසාරේහි කිසිම දවසක ඝාතනය කරන්න බෑ. සම්මා සම්බුදුරජාණන් වහන්සේට පින්ඔතුනි කිසිදු ආකාරයකට හිංසාවක් කරන්න බෑ මේ ලක්ෂණ ලැබිච්ච නිසා. ඒ වගේම තමයි උන්වහන්සේ සංසාරේහි ප්‍රණීත භෝජන දන් දීලා තියෙනවා. බොහෝ වාර ගානක් ප්‍රණීත භෝජනයන් දන් දුන්නු නිසා උන්වහන්සේට ලැබෙනවා මහා පුරුෂ ලක්ෂණයක්, සත්තසුදතා කියන ලක්ෂණය. ඒ ලක්ෂණයේ ස්වභාවය තමයි ශරීරයේ ස්ථාන 7ක් පිංඔතුනි මස් වලින් පිරিলা උස්ව පිහිටලා තිබෙනවා. ඒ ස්ථාන 7 තමයි අත් දෙක, ඒ වගේම පාදයන් දෙක, උරහිස් දෙක, පිට කියන මේ ස්ථාන 7ේම පිංඔතුනි අස්ති නහර පේන්නේ නැති වෙන්න මස් වලින් පිරලා තියෙනවා. ඒ වගේම තමයි බෝසතාණන් වහන්සේ සංසාරේහි සතර සංග්‍රහ වස්තුන්ගින්ම මිනිසුන්ට සංග්‍රහ කරලා තියෙනවා. දානීය, ප්‍රිය වචනය, අර්ථචාරියාව, සමානාත්මතාවය. මේ සතර සංග්‍රහ වස්තුන්ගින්ම සංග්‍රහ කරපු නිසා උන්වහන්සේට ලැබෙනවා පිංඔතුනි ලක්ෂණයක්. එක තමයි මෘදු අත්පා ලැබෙනවා. ඒ වගේම තමයි අතෙහි නිර්මාණකරුවෙක් නිර්මාණ කරපු විදියට පිංඔතුනි අති රේඛාවන් පිහිදලා තිබෙනවා. මෙන්න මේ කර චරණ මුදු ජාලතා ලක්ෂණේ කියන ලක්ෂණේ ලැබෙන ඒ ලක්ෂණ දෙක ලැබෙනවා. ඒ ලක්ෂණ දෙක ලැබපු උන්වහන්සේට ලැබෙන ආනිසංසය තමයි පිංඔතුනි බොහෝ සෙයින්ම පිරිවර ලැබෙනවා. සිව්වනක් පිරිස ප්‍රධාන, දෙවියන් බමුණ ප්‍රධාන, බොහෝ පරිවාර සම්පත්තියක් උන්වහන්සේට ලැබෙනවා. ඒ වගේම තමයි උන්වහන්සේ සංසාරේහි හොඳට ධර්මී ඉගෙනගෙන දේශනා කරලා තියෙනවා. එම දේශනා කරපු නිසා උන්වහන්සේගේ ලක්ෂණ දෙකක් ලැබෙනවා. උස්සංගපාද කියන ලක්ෂණයයි උද්දංගලෝම කියන ලක්ෂණයයි. උස්සංගපාද කියලා කියන්නේ ගොප් ඇටය, ඒ කියන්නේ පාදෙහි තිබෙන ගොප් ඇටය උස්ව පිහිටලා තියෙනවා. ඒ වගේම තමයි උද්දංගලෝම කියලා කියන්නේ ශරීරයේ තියෙන රෝම කෝපයන් උඩ අතට ඉස්සලා තමයි පිහිටලා තියෙන්නේ. ඒ ලක්ෂණ ලැබපු උන්වහන්සේට සම්මා සම්බුද්ධත්වයට පත් වුනෙන් පස්සේදී සෑම සත්වයන් අතරින්ම අග්‍රස්ථානය ලබනවා, අග්‍ර කෙනෙක් හැටියට උපදිනවා. ඒ වගේම තමයි 11 වෙනි ලක්ෂණය තමයි ඒනි ජංග කියන ලක්ෂණය. සංසාරයේ බොහෝ ශිල්ප ශාස්ත්‍රයන් ඉගෙනගෙන ඒ ශිල්ප ශාස්ත්‍රයන් අන් අයට බොහෝ සෙයින්ම උගන්වලා තියෙනවා. ඒ උගන්වපු නිසා උන්වහන්සේට ඒනි ජංග කියන මේ මහා පුරුෂ ලක්ෂණය ලබනවා. ඒ කියන්නේ ඒනි මුවාගේ පාදය වගේ මුළු පාදයේම පිංඔතුනි මස් වලින් පෙරලා තියෙන්නේ අස්තියක්, එම නැත්තන් නහර පේන්නේ නැති වෙන විදියට. මේ මහා පුරුෂ ලක්ෂණ ලැබපු උන්වහන්සේට පිංඔතුනි සංසාරේහි තමන්ට අවශ්‍ය කරන්නේ මොන දේද
අවශ්‍ය කරන අවශ්‍යදේ අවශ්‍ය වෙලාවට ලැබීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි දොළොස්වන ලක්ෂණය තමයි සුකුමච්චවි කියන ලක්ෂණය. සංසාරයේහි බොහෝසෙයින්ම ශාස්ත්‍රූවරුන්ගෙන් ධර්මීගෙනගෙන තියෙනවා. ඒ ධර්මීය ප්‍රශ්න කර කර ඉගෙනගෙන තියෙනවා. ඒ ප්‍රශ්න කර කර ඉගෙන ගත්තු නිසා මේ මහා පුරුෂ ලක්ෂණය ලබනවා. ඒ ලක්ෂණය ස්වභාවය තමයි සියුම් සිවියක් මේ ශරීරයේ තිබෙනවා. ඒ සිවියේ කුණු දූවිලි තවරෙන්නේ නැති සිවියක්. ඒ ලක්ෂණය ලැබපු උන්වහන්සේට පින් උතුණි ලැබෙන ආනිසංසය තමයි ප්‍රඥා වර්ග 6ක් ලැබෙනවා. අපි සාකච්ඡා කරා මහා ප්‍රඥාව, පුතු ප්‍රඥාව, හාස ප්‍රඥාව, ජවන ප්‍රඥාව, නිබ්බේධික ප්‍රඥාව කියන මේ ප්‍රඥා වර්ග 6 ලබනවා. ඊළඟට 13 වෙනි ලක්ෂණය අපි පසුගිය සතියේ සාකච්ඡා කරා සුවන්න වන්න කියන ලක්ෂණය. ඒ ලක්ෂණයේ ස්වභාවය තමයි පින්වතුනි රන්වන් පැහැති ශරීරයක් උන්වහන්සේට ලැබෙනවා. ඉතින් උන්වහන්සේට ඒ ලක්ෂණය ලැබුවයින් පස්සේදී උන්වහන්සේ ලක්ෂණය ලබන්න කරපු පුණ්‍ය කර්මය තමයි සංසාරයේ දේශීය දැඩිව පාලනය කරගෙන තිබෙනවා. ඒ ලක්ෂණය ලැබපු උන්වහන්සේට ලැබෙච්ච පුණ්‍ය කර්මය තමයි ආනිසංසය තමයි සෑම දෙයක්ම පින්වතුනි මෘදු වස්ත්‍ර මෘදු දේවල් ලැබීමේ හැකියාවක් තිබෙනවා. මෙන්න මේ ලක්ෂණ ලැබපු උන්වහන්සේට ඒ කියන ආනිසංසය ලැබෙනවා. අපි මන ලක්ෂණ 14ක් අද සාකච්ඡා කරලා අවසන් කරන්නට යෙදුණා. ලබන සතිය අපි තවත් මෙවැනිම මහා පුරුෂ ලක්ෂණයක් විස්තර කිරීමේ අරමුණින් අද දේශනාව නිමාවටපත් කරනවා. මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරපු පින්වත් ඔබ හැම දිනාටම මේ උතුම් පින්කමේ බලෙන් තුනුරුවන්ගේ ආශිර්වාදයේ ලැබේවා. මෙවැනි මහා පුණ්‍ය කර්මයන් සංසාරේ කරන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම තමයි නෙත්නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් මේ උතුම් පුණ්‍ය කර්මෙන් තුනුරුවන්ගේ ආශිර්වාදයේ ලැබේවා. අවසානයේ ඔබ අප හැම දිනාටම කිටිම කාලයකින් පහසුම ආකාරයෙන් සියලු දුකින් මිදෙම්වා, ඒ සියලු කෙලෙස් බර නිදහස් වෙම්වා, අජර වූ අමර වූ නිවන ලැබසනසෙම්වායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ සාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං.